मेन मेके तेरू तमा प्रतिदाने औट्पुट 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 प्रिंट वरहंग आयना मेन मे औट्पुट मुखद औट्पुट मेन मे दामिक अधिकारी मेसेज हरिद मे मेतन प्रिंट कि कमांड खरांडोन मुखाग्द कियने का कियान्ने प्रिंट कियन वाचने पावेच्चे कल्ला एक में अपिहदा गत्ते कद्द ने दाम्मिक अधिकार कियान्ने ना मटा कमती वाचने मामा कमती वाचने है भाई प्रिंट कियल कियान्ने मामा कमती वाचने ने भी एक पाइथन नल पावेच्चे करना सुते एक नमाक ने वया आला टा खावदावाद बे में प्रिंट कियने का मेहमली आंड आई थियाक ने एक ने कैपिटल लाकुरोले ली आंड आई थियाक ने वया आला टा खाटवाद तरा इंग्लीशी भाषा वे पावेच्चे ने विदियत पालेवेनी आकुर कैपिटल case sensitive languages කියලා කියන යම් කිසි පරිගණක භාෂාවක් capital simple අකුරු වල ભેදයක් පවත්වාගෙන යනවා නම් ඒ වගේ භාෂාවන් අපි හඳුන්වනවා case sensitive languages කියලා කියන. දැන් python source code එකේ කියලා කියන්නේ අපි විසින් ලියන program එක. python source code එකේ ලියලා තියෙන්නේ print කරන්න within double quotes. මේ double quotes ඇතුළේනේ ලියලා තියෙන්නේ hello world කියලා. ඇයි මේ double quotes පාවිච්චි කරේ double hari single hari මොකටද පාවිච්චි කරේ? हेलो वर्ल्ड කියලා කියන්නේ ටෙක්ස්ට් එකක් ය කියලා කියන්නනේ අපි ඩබල් කෝට්ස් පාවිච්චි කරේ තේරෙනවා මේ हेलो वर्ल्ड කියලා කියන්නේ ස්ට්‍රින්ග් එකක් ය ටෙක්ස්ට් එකක් ය කියන්නනේ මේ ඩබල් කෝට්ස් පාවිච්චි කරේ කාටද ළමයි ඔවා කියන්නේ පයිතන්ට කියන්නේ පයිතන්ට මේ ලියලා තියෙන ටෙක්ස්ට් එකක් ය කියලා කියන්න තමා මෙන්න මේ ඩබල් කෝට්ස් පාවිච්චි කරේ හරි ඒක වැදගත් වෙන්නේ පයිතන් මේ ඩබල් කෝට්ස් නිසාම පයිතන් අඳුර ගන්නවා මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන් එනකල් තියෙන්නේ string එකක් ය text එකක් ය කියලා අඳුනගා. කවුද අඳුනගන්නේ Python. අඳුනගෙන අන්නේ string එක ඕගොල්ලන්ට output එක විදිහට ලබා දෙනවා. මොකක්ද output එක? එතකොට අර double quotes නැතුව hello world කියන්නේ. තේනවා? output එක වෙන්න ඕන මේ. ඕක තමයි output එක වෙන්නේ. ඔයාලා දැන් ඔයාලගේ program එකේ කොහේ හරි තැනක ලිව්වොත් එහෙම මේ විදිහට simple අකුරෙන් print කිය. ඒකේ තේරුම තමයි මොකක්ද print කියන ශ්‍රිතේ නම. එතන මේකේ තේරුම තමයි print කියන ශ්‍රිතේ නම. ඔයාලා කොහේ හරි තැනක ඔය print කියනක මේ විදියට ලියුවා. දැන් ඕකේ තේරුම මොකක්ද? ඔය තියෙන print කියන ශ්‍රිතය නෙවෙයි මේ තියෙන print කියන string එක. ඔය තියෙන print කියන string එක. එහෙම නැත්නම් ඔය තියෙන මේ print කියන text එක. එතන මේ බලන්න මමත් මම මේ ලියන ප්‍රෝග්‍රෑම් එකේ print කියන පේලි දෙකක් දා. පළවෙනි print එකේදී මම කියනවා ධම්මික අධිකාරී කියලා display කරන්න කියලා. ඊළඟට දෙවෙනි print එකේදී මම කියනවා ICT කියලා display කරන්න කියලා. code එකේ වෙනසක් කරපු නිසා ඒ වෙනස්කම save කරලා කලින් open කරගත්ත command prompt එක පාවිච්චි කරලා මම මේ code එක run කර. කොහොමද run කරන්නේ? python histenaක් save කරගත්ත නම type කර. දැන් ඔයාලට පේනවා ඇති මේ ලියපු ප්‍රෝග්‍රෑම් එකේ print peeli දෙකක් තියෙන නිසා එන output එකෙත් peeli කීයක් තියෙනවද දෙකක් තියෙනවා පළවෙනි print එකේදී කරන්නේ ධම්මික අධිකාරී කියන text එක message එක string එක output කරන එක දෙවෙනි print එකේදී කරන්නේ ICT කියන message එක output කරන එක හැබැයි මතක ඇතුව මතක තියාගන්න හැම වෙලේම print කියන එක එන එක peeliක් විතරයි output කරන්නේ එතන හැම වෙලේම एक पेलियाँ भीतर ही आउटपुट करा। प्रिंट देखा क्लियर हुआ तो ये देखा आउटपुट देखा करता माय। ये नगर मांगो यार एक येला ढूँढना। मैं वागे स्ट्रिंग एका क्लियर दी। एक अ सिंगल कोर्स पाविच्छिकल लियान नत पुलवांग। डबल कोर्स पाविच्छिकल लियान नत पुलवांग केला क्यों? है बाई वाला मैं मैं दे खुन्दर मध्य दिया गांडो। मगर ओया मेन्न में स्ट्रिंग एक ओया मेन्न में टेक्स्ट एक लियान न पटांगान ने डबल कोर्स लिन नांग අනිවාර්යයෙන්ම ඒ string එක ඉවර කරන්නත් ඕන මොකෙන්ද? double quotes වලින්ම ඉවර කරන්න ඕන. එතනත් ඔයා මේ string එක පටන් ගත්තේ single quotes වලින් නම් ඒ string එක ඔයා අනිවාර්යෙන් ඉවර කරන්නත් ඕන single quotes වලින්මයි.
කෙනෙක් සිංගල් කෝට්ස් වලින් ස්ට්‍රින්ග් එක පටන් ගන්නා එයා ඩබල් කෝට්ස් වලින් ස්ට්‍රින්ග් එක ඉවර කරොත් ඒක වැරද්දක් වෙනවා. ඇයි වැරදි වෙන්නේ? මේ මේ නිසා. බලා ගන්නකෝ. හරි? මේ ප්‍රෝග්‍රෑම් එක වැරදි වෙන්නේ ඇයි කියලා මං කියලා දෙන්න. ඔයා මේ ධම්මික අධිකාරය කියන ස්ට්‍රින්ග් එක පටන් ගන්නවා ඩබල් කෝට්ස් වලින්. තේරෙනවද? දැන් මේ කෝඩ් එක රන් වෙද්දී අහගෙන ඉන්න මේ කෝඩ් එක රන් වෙද්දී Python කියවනවා ඉස්සල්ලාම මේ වචනේ මොකක්ද? print කියන වචනේ. Python ඔය print කියන වචනේ කියවනවත් එක්කම Python දැනගන්නවා ආ හරි මම දැන් මොනා හරි දෙයක් output කරන්න ඕන කියලා දැනගන්නවා. එහෙනම් Python කියන compiler interpreter එකෙන් Python කියන්නේ interpreter එකක් නේ අර්ථ විනිශ්චයකින් Python කියන interpreter එකෙන් මෙන්න මේ print කියන වචනේ කියවනවත් එක්කම එයා දැනගන්නවා එයා තීරණය කරනවා හරි මම දැන් මොනා හරි දෙයක් display කරන්න ඕන කියන එක දැනගන්න. තේරෙනවද? මොනවද එයා display කරන්න ඕන? ඒක ලියලා තියෙනවා ඊට ඉස්සරහින් තියෙන වරහන් යුගල ඇතුළත. තේරෙනවද? මේ ඔන්න එහෙනම් ඊළඟට Python එනවා කොතෙන්ද? මේ වරහන ඇතුළට. වරහන ඇතුළට ආවාම එයාට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මොකක්ද? double quotes කියන සලකුණ හම්බ වෙනවා. ඒ සලකුණ හම්බ වෙනවත් එකම Python තීරණය කරනවා හරි. මෙතනින් පටන් ගන්නවා මොකක්ද? string එකක් කියලා තීරණය කර. මෙතනින් message එකක්, text එකක්, string එකක් පටන් ගන්නවා කියලා තීරණය කර. එහෙනම් මෙතනින් එහාට තියෙන සියල්ල Python අඳුනගන්නේ දැන් මොකක් විදියටද? string විදියටයි අඳුනගන්නේ. එතනත් ඔතනින් එහාට තියෙන සියල්ල Python දැන් string විදියට තමයි අඳුනගන්නේ. Python string එක පටන් ගත්ත අය මෙතනින් තමයි string එක පටන් ගන්න කියලා අඳුනගත්තේ මොකෙන්ද අඳුනගත්තේ? double quotes වලින් නේ. Python එවලම තීරණය කරනවා මේ double quotes වලින් පාවිච්චි පටන් ගත්ත string එක කවදා හරි දවසක ඉවර වෙන්නත් ඕන double quotes වලින්මයි කියලා Python අඳුනගන්නේ. එතනත් එනං ඔන්න print python දැනගත්ත output එකක් දෙන්න ඕන කියලා මොනවද output කරන්න ඕන කියලා බලන්න වරහන් ඇතුළට ආවා වරහන් ඇතුළට ආවට පස්සේ double quotes හම්බුණා double quotes හම්බ වෙනවත් එක්කම python තීරණය කරා මෙතනින් එහාට මට හම්බ වෙන සියල්ල මම string ලෙස සලකනවා අය කියලා python තීරණය කරා ඒත් එක්කම python තව දෙයක් තීරණය කරනවා මොකක්ද මේ string එක පටන් ගත්තේ double quotes වලින් නිසා මේ string එක අනිවාර්යෙන් ඉවර වෙනවා දකින්නෙත් එයා double quotes වලින්මයි කියලා තීරණය කරා එහෙනම් මෙතනින් ඔන්න තීරණය කරා string එක පටන් ගන්නවායි කියලා. එතනින් පස්සේ තියෙන හැම දෙයක්ම යා string එකක් කියලා අඳුනගත්තා. මේ ටිකත් string, 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 string මෙයාව හම්බ වෙච්ච හැටි. ඒ කියන්නේ ඊළඟ double quote එක හම්බ වෙච්ච හැටි Python තීරණය කරා. මොකද්ද? අරමට හම්බ වෙච්ච string එක මේ මෙතනින් ඉවරයි කියලා තීරණය කරා. තේරුණානේ? ඔයා දැන් මේ double quotes වලින් පටන් ගත්ත string එක ඔයා මෙතනින් අවසන් කරනවා single quotes. string එකක් හඳුන්වලා දෙන්න single හරි double හරි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙක කලවම පාවිච්චි කරන්න බෑ. මේ බලන්න. හරි. දැන් Python ආයේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී print. හරි. output කරන්න ඕන. මොනවද output කරන්න? බලමු. string එකක් නේ. string එක double වලින් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ඔය string එක දවසක ඉවර වෙන්නත් ඕන double වලින් කියලා හිතාගෙන Python ඉස්සරහට ඉස්සරහට යනවා. එයා අඳුනා ගන්නවා මේ ඔක්කොම string කියලා. එයා අඳුනා ගන්නවා මේ ඔක්කොම string කියලා. එයා අඳුනා ගන්නවා මෙයත් ඒ string එකේම තියෙන අකුරක් කියලා. මෙයත් කිව්වේ අවසානයේ තියෙන single quote එකත් එයා අඳුනා ගන්නවා මේ string එකේම තියෙන අකුරක් කියලා. ඇයි ඒ? මේ string එක පටන් ගත්තේ double quotes වලින්. ඒ නිසා මේ string එක ඉවර වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ Python double quotes වලින්මනේ. ඒ නිසා මෙයාව හම්බ වුණාට මේ single quote එක හම්බ වුණාට Python එකේ string එකේ අවසානයේ විදියට දකින්නේ නැහැ. Python එයාව සලකන්නේ මේ string එක ඇතුලේ ඉන්න සමාජිකයෙක් විදියට. Python ඒකත් පහු කරලා එනවා තවත් ඉස්සරහට. තවත් ඉස්සරහට ආවට පස්සේ එයාට හම්බ වෙනවා print එකේ closing වරහන. print එකේ වරහන් දෙකක් තියෙනවානේ. ඒකේ close වරහන මේ වරහන වහන වරහන හම්බේ. Python බලනවා යකෝ මෙතනින් පටන් ගත්ත string එක මේ print එක ඉවර වෙන්න කලින් මෙයා වහලා නැහැනේ. එහෙම බෑනේ. string එකක් පටන් ගත්තා නම් ඒක අනිවාර්යෙන් වහලා දාන්න ඕනේ. string එකක් පටන් ගත්තා නම් ඒක අනිවාර්යෙන් අවසන් කරන්න ඕනේ. හැබැයි මේක අවසන් කළා නැහැ. ඒක Python වල syntax error එකක් වෙනවා. මොනවටද මේ syntax errors කියලා කියන්නේ? Python code එකක් ලියද්දී ඒ Python වලට ආවේණික වෙච්ච නීති රීති ටිකක් තියෙනවා. ඒ නීති රීති වලට යටත් ඒ නීති රීති වලට අනුකූලව තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. උදාහරණයක් කියනවා නම් Python වල නීතියක් තියෙනවා string එකක් double quotes වලින් පටන් ගත්තොත් ඒක double quotes වලින්ම ඉවර කරන්න ඕන කියලා නීතියක් තියෙනවා. ඒක Python වල තියෙන නීතියක්.
මේ වෙලාවේදී අපි මේ නීතිය මොකක් කළාද? මේ නීතිය කඩලා දාලා තියෙනවා. හරි තේරෙනවා ඇති. අපි මේ වෙලාවේදී string එක double quotes වලින් පටන් ගන්න single quotes වලින් වහලා දාලා තියෙනවා. ඒක python වල නීති රීති වලට පටහැනි. python code එකක python නීති රීති වලට පටහැනිව මොනවා හරි දෙයක් කරලා තියෙනවා නම් ඒ වගේ වැරදි වලට අපි කියනවා කාරක දෝෂ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා syntax errors කියලා කියනවා. එහෙනම් මෙතන syntax error එකක් තියෙනවා. මේ කෝඩ් එක මම සේව් කරලා මේක රන් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න syntax error එකක් තියෙනවා කියලා මට python කියයි. හරිද? කොහෙද මේ syntax error එක තියෙන්නේ? file hello.py. ඔයා මේ සේව් කරගත්ත ෆයිල් එකේ නම hello.py නේ. ඕන් ඔය hello.py කියන ෆයිල් එකේ line 2 දෙවනි පේළියේ මොකක්ද තියෙන්නේ? syntax error එකක් තියෙනවා. කාරක දෝෂයක් තියෙනවා. මොකක්ද කාරක දෝෂේ? only while scanning string literal මේ string එක scan කරගෙන යද්දී මට ඒකේ දෝෂයක් හම්බුණා කියලා python කියනවා. ඔයාලා මේ python code වැඩ වගේ run කරන්න විතරක් ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. python code වලින් එන දෝෂ අඳුන ගන්නත් ඉගෙන ගන්න ඕන. ඒ දෝෂ ඕගොල්ලන්ට display කරද්දී ඒ display කරන දෝෂය අඳුන ගන්න ඉගෙන ගන්නත් ඕන. මේ දෝෂය මේ bug එක මේ error එක කියවන හැටි ඉගෙන ගන්න. මේ බලන්න මේ hello.py කියන මේ code එකේ දෙවනි ලයින් එකේ දෙවනි පේළියේ දෝෂයක් තියෙනවා. හරි මේ දෙවනි පේළිය පෙන්වන්නේ මොකද්ද කියලා දෝෂය. දෝෂ නෙමෙයි මේ දෙවනි පේළිය මොකද්ද කියලාත් මේ පෙන්වන. මොකක්ද දෝෂය? syntax error. ඒක පිළිබඳ තවත් විස්තරයක් කියලා දෙනවා only while scanning string literal. මේ string එක scan කරගෙන යද්දී ඒක දෝෂයක් මතුනවා. මොකද්ද මේ line 2 කියලා කියන්නේ දෙවනි ලයින් එකේ කියලා අපි ඒක පේළියෙන් ලියලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ notepad එකේ දෙවනි පේළිය විදිහටනේ. මේ දෙවනි පේළිය මෙන්න ඊට උඩින් තියෙන පළවෙනි පේළිය. තේරෙනානේ? ආන්ගේ විදිහයි මේක අඳුනගන්න. හරි අහගන්න අන්තිම ටික. හරි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දි python ඉස්සල්ලාම කියවන්නේ මෙන්න මේ වචනේ. ඒ වචනේ කියවපු ගමන් python දන්නවා මම දැන් ඊළඟට output එකක් දෙන්න ඕන කියලා දන්නවා. output කළ යුත්ත කොහෙද ලියලා තියෙන්නේ? print එක ඉස්සරහින් තියෙන වරහන් යුගල අතට. output කරන්න ඕන මොකක්ද කියලා එයා බලනවා double quotes වලින් පටන් ගන්න නිසා python තීරණය කරනවා මම ඉස්සරහට output කරන්න ඕන මොකක්ද? string එකක් ය text එකක් කියලා තියෙන එක. එහෙනම් මෙන්න මේ double quotes වලට පස්සේ හම් වෙන සියල්ල මේ පස්සේ හම් වෙන සියල්ල එයා string එකේ අකුරු විදියට string එකේ සාමාජික විදියට සලකන. එහෙම සලකගෙන 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 ඉස්සරහට මෙයා එනවා මේ double quotes වලින් පටන් ගත්ත string එක double quotes වලින්ම අවසන් වේවි කියලා බලාපොරොත්තු වෙගෙන ඉස්සරහට ඉස්සරහට එන. ඉස්සරහට එද්දීයාට හම් වෙනවා single quote එකක් හම් වෙනවා. ඒ සිංගල් කෝට් එකත් Python සලකන්නේ මොකක් විදියටද? මේ string එක ඇතුලේ තියෙන එක අකුරක් විදියටයි සලකන්නේ. ඒක සමාජිකයක් විදියටයි සලකන්නේ. මේ මෙතන තියෙන සිංගල් කෝට් එකට පස්සේ මම ඩබල් කෝට්ස් එකක් ටයිප් කරා. ඔය විදියට ඩබල් කෝට් එකක් ටයිප් කරොත් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ වැරද්දක් තියෙනවද බලන්න. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ කිසි වැරද්දක් නැහැ. ඇයි වැරද්දක් නැත්තේ? මේ බලන්නකො. string එක ඩබල් කෝට්ස් වලින් පටන් ගන්න තියෙනවා. ඩබල් වලින් පටන් ගත්තා නම් නීතිය තමයි ඩබල් වලින්ම ඉවර වෙන්න ඕන. ඩබල් වලින් ඉවර වෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඩබල් කෝට්ස් මෙතන තියෙන ඩබල් කෝට් එකෙන් පටන් ගන මෙතන තියෙන ඩබල් කෝට් වලින් ඉවර වෙන string එක තමයි ධම්මික අධිකාරී single quotes කියන්නේ. මේ කෝඩ් එක රන් කරලා බලුවොත් output එක හම් වෙනවා ධම්මික අධිකාරී අවසානයේ single quote එකක්. පේනවා ඇති මම ඒ කිව්ව output එක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. හරි. එනං එන්න ටියුට් එකට දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක මොකක්ද අවුට්පුට් එක වෙන්නේ? මේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක වෙන්නේ මොකක්? ඉස්සෙල්ලා hello world කියලා එනවා. ඊට පල්ලැහෙන් දෙවෙනි print එකක් තියෙනවානේ. ඒ නිසා ආයෙත් hello world කියලා. හරි. හතරවෙනි එක. පළවෙනි එකේ කියනවා print කරන්නලු. දැන් මුල ඉඳලා අර මං කියලා දුන්න විදිහට කියවා. print කරන්නලු මොකද්ද print කරන්න ඕන? ආ single quotes වලින් පටන් ගන්න. ඒ නිසා අනිවාර්යෙන් මේක මොකක් වෙන්න ඕනද? string එකක් වෙන්න ඕන නේ. හරි. එහෙනම් බලමු. string එක පටන් ගන්න තියෙන්නේ single quotes වලින්නේ. ඒ නිසා ඒක ඉවර වෙන්නත් ඕන single quotes වලින්. ආ හරි. එහෙම ඉවර වෙලා තියෙනවා. එතකොට මෙතනින් පටන් ගන මෙතනින් ඉවර වෙන string එක තමයි මෙන්න මේ ටික. කොයි ටිකද? මෙන්න මේ ටික. වැඩි ඔන්න ඔය ටික. එනං ඒ පේළිය අවුට්පුට් එක වෙනවා මොකක්ද? he said double quotes hello are double quotes to her තිතගුත්තේ. හරිනේ?
ඊළඟ දෙවෙනි පේලිය රන් කරොත් ඒකේ string එක පටන් ගන්න තියෙන double වලින් ඒ string එක double වලින් ඉවර වෙලා තියෙනවා. ඒ දෙක අතර තියෙන කොටස තමයි display කරන string එක වෙන්නේ. එහෙනම් display කරනවා he said single quotes hello I single quotes to her සහ නැවතීමේ තිත. මම මේ ප්‍රෝග්‍රෑම් එක කොපි කරලා අරගෙන මේකට දාලා රන් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනව ඇති මම අර කිව්ව ඔයාලා තීරණය කරපු අවුට්පුට් එකමයි මේ වෙලාවෙදිත් ඇවිත් තියෙන්නේ. ඔයති බලන්න හරියට අවුට්පුට් එක ලියලා තියෙනවද කියලා. හරි නේද? මේ ළඟ එක. හරි. මම ඔයාලට ඊට පස්සේ කිව්වනේ ඊළඟ එකේ අවුට්පුට් එකක් ලියන්න කියලා. පස්සෙනි එක. ඒකේ මේ print ඒවා තුනක් දාලා තියෙනවා. මට ජුට්ටක් කියන්න මේ පස්සෙනි එකේ අවුට්පුට් එක මොකක්ද කියලා ඕගොල්ලොන්ට මේ run කරලා පෙන්වන්න කලින් මේ program එක. මෙන්න පළවෙනි එකේ print එකක් තියෙනවා. ඇතුළට ආවම string එකක් කියලා තමයි අවබෝධ කරගන්නේ. string එකක් කියලා තමයි තීරණය කරන්නේ. string එක පටන් ගන්න තියෙනවා single quotes වලින්. ඒ නිසා string එක අවසන් විය යුතුයි single quotes වලින්. හරි? ආ මෙතන single quotes තියෙන. ආහා බලමු. ඔන්න එහෙනම් මෙතනින් පටන් ගත්ත string එක මෙයා ඉස්සරහට කියවගෙන 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 එනවා මේ මෙතෙන්ට. හරි? එතෙන්ට ඇවිල්ලා තව එකක් ඉස්සරහට ගියාම එයාට හම්බ වෙනවා single quote එකක් හම්බ වෙනවා. Python දැන් මේක මෙහෙ ඉඳලා මෙහෙටනේ මෙහෙම කියවගෙන ඉන්නේ ඉස්සරහට ඉස්සරහටනේ කියවගෙන. මෙයා ඉස්සල්ලා මේක කියවන්න පටන් ගද්දී එයාට single quote එකක් හම්බ වුණ නිසා Python තීරණය කරනවා මේ මෙතනින් පටන් ගන්න string එක කවදා හරි දවසක single quote එකකින් තමයි ඉවර වෙන්න ඕන කියලා. ඒ නිසා මේක දැන් ඉස්සරහට මේ කියවගෙන ඇවිල්ලා මෙතෙන්ට ආව ගමන් ඌට අන්න single quote එක හම්බ වෙනවා. ඒ නිසා එයා තීරණය කරනවා ඔතෙන්ට එද්දි string එක ඉවරයි කියලා. තේරෙනවා? ඔතෙන්ට එද්දි string එක ඉවරයි. ඇයි මේ බලන්නකෝ අර Python නීතියට මේක අනුකූලයි නේ මේ single quotes වලින් පටන් ගන්න single quotes වලින් ඉවර වෙලා තියෙනවා. ප්‍රශ්න නැහැ. හරි. ඊළඟට එතනින් එහා පැත්තේ තියෙනවා දැන් මේක වෙනමම සෙට් එකක් නේ මේක තනි string එකක් නේ ඒ string එකට අලවලා ලියලා තියෙනවා නිකම්ම නිකන් hello කියලා වචනය දැන් ওই hello කියන වචනය මම මේ දැනට select කරලා තියෙන hello කියන වචනය ඒක තියෙන්නේ single quotes අතරද ඔයාලට පෙනෙයි ඔව් ඒක තියෙන්නේ single quotes අතරනේ කියලා නෑ ඇයි මේ මෙතන තියෙන single quote එක එයාගේ අයිතිකාරයා තමයි මේ මෙහෙ ඉන්නේ මේ මෙයානේ යාගේ අයිතිකාරයා ඒ නිසා මේ දෙන්න තමයි කපල් එක හරි මේ දෙන්න තමයි කපල් එක ඔය කපල් එක එකතු වෙලා හැදිච්ච string එක තමයි he said කියලා කිය මෙයා ආතප්පාත නැති එකෙක් ඌට string එකක් වෙන්න ඌව දෙපැත්තේ single ලා double ලාත් නැහැ එයා string එකක් නෙවෙයි නම් ඔය වගේ වචන අපිට ඔහේ ඔහේ ලියන්න බෑ ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක වැරදි. හරි? ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එකේ error එකක් තියෙනවා. මෙන්න කෝඩ් එක සේව් කරා. මම මේ කෝඩ් එක රන් කරලා පෙන්නන්නම්. Python histanak සේව් කරගත්තනම ඔයාලට පේනවා ඇති මේ ප්‍රෝග්‍රෑම් එකේ වැරද්දක් තියෙනවා. syntax error invalid syntax. බලන්නකෝ මේ ඊතලයක් ගහලා වැරද්ද කොතනද තියෙන්නේ කියලා පෙන්නලා තියෙනවා. කොතනද වැරද්ද තියෙන්නේ? මේ hello කියන වචනේ තමයි වැරද්ද තියෙන්නේ. තේරෙනවද? ආ. පියවරෙන් පියවර ගියාම මාරලෙස්.